බෙහෙත් වර්ග වලින් ප්‍රධානතම බෙහෙතක් තමයි සාරස්වති අමෘතය. අපි මේ වචන වෙන වෙන වචන වලින් මෙහෙම සංඥා මාත්‍ර වලින් කියමින් අහ මිනිසුන්ගේ ඇඟවල තිබුණු වසවිස ඉවත් කිරීම මිනිසුන්ට ඒ මරණය මිනිසුන් ගැලවෙන්නට තමයි අත්‍තරම අමෘතය නිර්මාණය කළේ. මේකන සුව කරන්න බැරි නක් නෑ කියලායි මං හිතන්නේ. මහල්ලෝ තරුණයන් බවට පත් කරනවායි කියලා කියනවා, මොනරුන්ට මේ නැස් පේනවායි කියනවා, හිඳුරන්ට මේ නැහෙනවායි කියලා කියනවා, සරස්වතී සමාන නුන ලැබෙනවායි කියනවා, දැවිලි වේදනා සමනය වෙනවායි කියනවා, පරමාවිශ්‍යය විඳිනවායි කියනවා. මේ කර්ම කාරණා ඇත්තටම ඇත්ත. ඖෂධ වර්ග 54 මේකට යොදලා තියෙනවා. ඒ වගේම බඩට දුන්න ඉනා විසක් යමනහරි යක්ෂ දෝෂයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් එවැනි කෙනෙකුට සරස්වතී අමෘතේ මහා ප්‍රයෝජනවත්. මේක තමයි දැනට මංගාව තියෙන අමෘතේ මේක තමයි. පිළිබඳව ITI වාර්තා ඒ සියල්ල තියෙනවා. මේක අවුරුදු දෙපාර්තමේන්තුවේ අනුමත බෙහෙත. ලෝකයේ කිසිම වෛද්‍යවරේ බටහිර වෛද්‍යවරේ පිළිගන්නේ නැහැ දියවැඩියාව සුව කරන්න පුළුවන් කියලා. මගේ සංජීවනී දියවැඩියා සුවය ඖෂධයෙන් මම සුවපත් කරපු අයගේ එනම ලිස්ට් තියෙනවා. කිසියම් වෛද්‍යවරේ කිසිම හෝ අභියෝගයක් වලොත් මම නිට්ටවන සුවපත් කරපු අයගේ මෙන්න සංඛ්‍යාව. මෙන්න ඇඩ්‍රස්, මෙන්න ෆෝන් නම්බර්, මෙන්න ලිංක්, මෙන්න මේ මිනිසුන් ඊවලට යන විදිය. මෙන්නම සංජීවනී දියවැඩියා සුවෙන් දියවැඩියාව නිට්ටවන සුව කරු මිනිසුන්ගේ ලේකනේ. මේකේ කරන්නේ ශරීරයේ අග්න්‍යාශය ශක්තිමත් කරන එකනේ. මේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කරන නතර වෙච්ච දවසට තමයි අපට පිටතින් ඉන්සියුලින් ගන්න දෙන්නේ. බොරු කියලා බඳින්නේ නැහැ කීයටවත්. සමහරුන්ට එක නෙමෙයි භාගයකට අඩු වෙච්ච අය ඉන්නවා. ඇඟේ තියෙන දැවිල්ල අඩු කරලා ඇඟේ තියෙන මේ සීනි සමනය කරන්න තියෙන ලෝකේ තියෙන අංක 1 එළවලු තමයි පුතා පුහුල්. මේ විදිහට මේ සීතකොදක තෙරලට පුළුවන් ඕනම දරුණු ආකාරයේ අලුත් කැපුමක් අනිවාර්යයෙන්ම සුවපත් කරා. රෑ ගෑව නම් උදේට අඩු නොවෙච්ච කෙනෙක් යටින් කමෙන්ට් එකක් දාන්න. අඩු නෑ. එතකොට සුබ දවසක් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අදත් විශේෂ කාරණා ටිකක් කතා බහ කරන්නට විශ්වකර්ම කණ්ඩායම ආවා ගිරිදර පුරාණ රජ මහ විහාරස්ථානයේ. අද දවසේදීත් අල්ගම් මාත්‍යේ සුමන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත් අපි කතා කරන්න අවසරය අපි හැමදෙරෝනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වහන්සේව. අපි හැමදෙරෝනේ අපි දැන් වැඩසටහන් ගණනාවකදීම විවිධ ඖෂධ වර්ග සම්බන්ධයෙන් කතා කරා. අපි අඩු වැඩි වශයෙන් මම හිතන්නේ මේ ඖෂධය ගැන විතරක් නෙවෙයි ඒහා බැඳුණු අපි දැනගත යුතු මිනිස්සු විදිහට අපේ ශරීරය ආරක්ෂා කරගත යුතු රටාව පිළිබඳවත් අපි කතා කරා කාලාන්තරයක් තිස්සේ. විශේෂයෙන්ම අපේ හාමුදුරු නිෂ්පාදනය කරලා අපේ ජනතාවට හඳුන්වා දීපු මේ ඖෂධ මේවා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම යම් ප්‍රමාණයක් ගැන කතා කරා. මම කැමතියි අපේ හාමුදුරුනේ දැන් මේ ගැන අවබෝධයක් තියෙන අයට තව මේ පිළිබඳව තියෙන දැනුම වැඩි වෙන්නත් නොදන්න අලුතෙන් අපේ වැඩසටහන් නරඹනත් පිරිසක් ඇතිනේ අපේ හාමුදුරනේ, ඔවුන්ටත් මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගන්නටත් අපේ හාමුදුරුවෝ සමාජගත කරපු අපේ ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරපු මේ ඖෂධ සම්බන්ධයෙන් කෙටියෙන් අපි කාල වේලාව තියෙන විදිහට කීපයක් ගැන අපි කතා කරන්න ඉඩ හසරවෙන් කරගත්තොත් වටිනවා අපේ හාමුදුරුවෝ. ඔව් ඒක ඇත්තටම හොඳයි. දැන් 2019 විතර ඉඳන් අපි බෙහෙත් ඖෂධ රාශිය පිළිබඳව සාකච්ඡා කළා. එතකොට දැනටයි බෙහෙත් වර්ග 11ක් විතර වාගේ නිෂ්පාදනය කරලා දැනට මිනිස්සු අතර බෙදා හැරලා තියෙනවා. සමහරුන්ට හැම දෙයක් පිළිබඳවම ලොකු අවබෝධයක් නැති නිසා සම්පින්ඩනයක් අරන් ආවොත් ඇත්තටම හොඳයි කියලා මමත් හිතනවා. ඒ නිසා අපි මේ බෙහෙත් වර්ග පිළිබඳව ඔබට කෙටියෙන් සියලු බෙහෙත් වර්ග අපි ළඟ නිෂ්පාදනය කරලා ඔබ ලබාගත් බෙහෙත් ගැන සමහරට ඔබටත් සමහර බෙහෙත් වර්ග ගැන අවබෝධයක් නැති වෙන්නත් පුළුවන් ගත්තට. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ කතා කරලා අහන මොහොතේ. ඔව් එහෙමත් තමයි. එසා මම මේ ටික ගැන කියන් යන්න. ඇතර මුලින්ම නිෂ්පාදනය කරපු බෙහෙතර මම බොහොම ආදරේ මම බොහොම ගෞරවයෙන් නිෂ්පාදනය කරපු ඖෂධයක් තමයි මහා සරස්වති අමෘතේ. දැනට මේක ලංකාව විතරක් නෙවෙයි පුතා හරිම සතුටුයි කියන්නේ මේක දැනට පිට රටවල තමයි වැඩිපුරම ප්‍රසිද්ධියට ලක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායල් ජපාන වලට ටිකක් යනවා. මොකද රටවල් ටිකක් ඒවට බෙහෙත් යැවීම හරි දුෂ්කරයි. මැද පෙරදිග රටවල් වගේ ලංකාවෙන් එපිටට ගිය බෙහෙත් වර්ග වලින් ප්‍රධානතම බෙහෙතක් තමයි සාරස්වති අමෘතේ. අදටත් ලංකාවේට වඩා ගොඩක් වෙලාවට පිටරට ඇවිල්ලා තමයි මේක අරගෙන යන්නේ. අපි හවල් දවස් රට යනවා හාමුදුරනේ, අපේ යාළුවෙකුට ගෙනියන්න ඕනේ ආදී වශයෙන් අරගෙන යන බෙහෙතක්. ඉතින් මේකම නිෂ්පාදනය කළේ ඇත්තටම ශරීරයේ තියෙන වස විස ශරීරයෙන් ඉවත් කරන්න. අපට පාවිච්චි කරන්න බැරි තහනම් වචන රාශියක් තිබිච්ච කාලෙකදී ඒ තහනම් වචන එන්නත්
පිළිබඳව කතා කරන්නත් බැරි යුගයකදී අපි මේ වචන වෙන වෙන වචන වලින් මෙහෙම සංඥා මාත්‍ර වලින් කියමින් අපි මිනිසුන්ගේ ඇඟවල තිබුණු වසවිස ඉවත් කිරීම මිනිසුන්ට ඒ මරණයේ මිනිසුන් ගැලවෙන්නට තමයි ඇත්තටම අමෘතය නිර්මාණය කළේ. ඉතින් මරණයෙන් ආරක්ෂා වෙන්න තියෙන බෙහෙත අමෘතයනේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මිනිසුන්ට ඇති වෙලා තිබුණු මේ මරණ බියෙන් මිනිසුන් ආරක්ෂා කරවා ගැනීම සඳහා තමයි සාරස්වතී අමෘතය කියන බෙහෙත නිෂ්පාදනය කළේ. අදටත් වැඩිම පිරිසක් ලංකාවෙත් ලෝකෙත් ඖෂධ ලබා ගැනීමේදී වැඩිම අවධානමක් වැඩිම අවධානයක් යොමු කරන වැඩිම කැමැත්තකින් ලබා ගන්න ඖෂධය තමයි සාරස්වතී අමෘතය. ඇත්තට මේක මට දැන් මේක කිසිම ලාභයක් නැහැ. නමුත් බොහොම සතුටින් සහ ඒ ගුණය ඒ බෙහෙත බෙහෙත්වල ප්‍රමිතිය ප්‍රමාණය දසමකින් මාත්‍රයක්වත් වෙනස් කරන්න නැතුව බොහොම සතුටින් බොහොම ආදරෙන් අදන දැනටත් මගේ අතින් නිෂ්පාදනය වෙන හරිම වටිනා බෙහෙතක් තමයි මහා සරස්වති අමෘතය. මේකන සුව කරන්න බැරිලක් නෑ කියලායි මං හිතන්නේ. ඒ තරම් ඕන වෙලලකට බඩේ අමාරු වලට විශේෂයෙන් උදරාශ්‍රිත වෙති වෙන පිළිකා වගේ රෝග තත්ත්ව ඊළඟට ස්පේන් නැතිකම් කොණ්ඩයාම ඊළඟට අරසස් ඊළඟට දරුපල නැතිවීම ශරීරයේ තියෙන දුර්වලතා ඉන්ද්‍රිය දුර්වලතා මේ ආදී එකී නොකී මෙකී සෑම ආකාරයකටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මහා බල ඇති බෙහෙතක්. මේක ඇත්තටම මහල්ලෝ තරුණයන් බවට පත් කරනවායි කියලා කියනවා. මොනරුන්ට මෙන් ඇස් පේනවායි කියනවා. කිඳුරන්ට මෙන් ඇහෙනවායි කියලා කියනවා. සරස්වතී සමාන නුවණ ලැබෙනවායි කියනවා. දැවිලි වේදනා සමනය වෙනවායි කියනවා. පරමාවිශ්‍යය විඳිනවායි කියනවා. මේ කර්ම කාරණා ඇත්තටම ඇත්ත. ඒවා ඒ විදිහටම ගුණ තියෙනවා. ඇත්තට මේ ලෝකේ තියෙන මේ වටිනාම ඖෂධය තමයි සරස්වතී අමෘතය. මේක දවස් 21 මම පොඩි කියලා දෙනවා. මේක දවස් 21කට කියලා තමයි දීලා තියෙන්නේ. ඖෂධ වර්ග 54 මේකට යොදලා තියෙනවා. දවස් 21කට කියලා කිව්වට මේක සාමාන්‍යයෙන් දවස් 25ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා මේක දවස් 40-50ක් පාවිච්චි කරනවා. එතකොට මේ බෙහෙතේ ගුණ නැහැ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ මාත්‍රාව මම මේකට දීලා තියෙන නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක්. මේ වගේ ප්‍රමාණයක්. ඒතර නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක් භාවිත කරපුවා මේක දවස් 25කින් විතර ඉවර වෙනවා. සමහරු කරන්නේ මේක බොහොම පොඩ මාස ගණනක් පාවිච්චි කරනවා. එතකොට මෙහි ಗುಣ ගන්න බෑ. ඒ නිසා ඒකට මොකද නිසි මාත්‍රාවක් ඖෂධයක් ශරීරයට වැටිය යුතු. ඒ නිසා ඔබ මේක පාවිච්චි කරනවා නම් දවස් 25කින්වත් අවම වශයෙන් මේ බෙහෙත ඉවර වෙන විදිහට පාවිච්චි කරන්න. ඉතින් එහාට අරගෙන යන්න එපා. එතකොට වෙන්නේ මේකේ ගුණය මේ ලබා ගන්න බැරුව යනවා අවශ්‍ය මාත්‍රාව ශරීරයට වැටෙන්නේ නැති නිසා. ඒසාව අවුරුදු සාමාන්‍යයෙන් ඉතින් 10ෙන් 15ෙන් විතර ඉහළ ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ඖෂධයක් තමයි මහා සාරස්වති අමෘතය. මේක හොඳ ශක්තිවර්ධක ඖෂධයක්. බාල මහලු ළමා ඕනම කෙනෙකුට පාවිච්චි කරන විශේෂයෙන්ම වයෝ වෘද්ධයි ඉන්නවා. ඕගොල්ලන් සමහරක් ශාරීරිකව හරි දුර්වලයි. ඒ දුර්වල ශාරීරික ස්වභාවයක් තියෙන අයටත් ඉතාමත්ම ශක්ති සම්පන්නව පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් මේක. ඒ වගේම බඩට දුන්න ඉනා විසක් යමනවා හරි යක්ෂ දෝෂයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් එවැනි කෙනෙකුට සාරස්වති අමෘතේ මහා ප්‍රයෝජනවත්. මේක නම් ඇත්තනම් පුතා ಗುಣ මම ඉස්සල්ලාම ගත්තේ මේ බෝතලේ එකයි. මේක නම් ಗುಣවල ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මේ ශරීරයේ තියෙන ඕනම රෝගයකට ගැලපෙන්න තමයි මේ ඖෂධ 54ක සුසංයෝගයෙන් මහා සාරස්වති අමෘතේ නිර්මාණය වෙලා තියෙදි මේක ඔබට ඕන තරම් ගන්න පුළුවන්. මේක ෆ්‍රිජ් එකේ තිබීමේ අවශ්‍යතාවයක් නෑ. මේක ඔබට ඕනම එළිය තැනක තියන්න පුළුවන්. අවුරුදු දෙකක් විතර මේක මුකුත්ම නරක් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ මීපැණිසා මීපැණි වලින් තමයි අඹරලා තියෙන එළිගෙදේ සහ මීපැණි. ඒ නිසා මුකුත් ගැටලුවක් නැහැ. මේකේ ආරක්ෂිත ඇසුරුමක් තියෙනවා. ආරක්ෂිත ඇසුරුමකින් තොරව මේ බෙහෙත එන්නේ නැහැ මට තියාගන්න. ඒකත් අපි ඉස්සර නම් එහෙම තමයි දුන්නේ. ඉතින් ඊට පස්සේ ඒක තවදුරටත් ගුණාත්මක බව ඇති කරන්න අපි මේකට ආරක්ෂිත ඇසුරුමක් යොදලා තියෙනවා. ඒ නිසා ඔබට මේ ආරක්ෂිත ඇසුරුම සහිතව ඔබට මේ මහා සාරස්වති අමෘතේ බෙහෙත් එක ලබා ගන්න පුළුවන්. මේක තමයි දැනට මං ගාව තියෙන අමෘතේ. මේක තමයි වචනේ පරිසමාප්තර්ථයෙන්ම අමෘතේ සාරස්වති අමෘතේ. මේක තමයි ඉස්සෙල්ලාම අපි මේ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධව වීඩියෝ එකක් කරෙත් මේ සම්බන්ධව. ඉතින් හැමදාමත් අඛණ්ඩව නිෂ්පාදනය වෙන ඖෂධයක් තමයි සාරස්වති. අපි මේ මොහොම කෙටියෙන් මේ සම්බන්ධයෙන් කියන්නේ ඉතාලම කෙටියෙන් මේ පැහැදිලි කිරීමක් කරේ. මේ ගැන විස්තර පත්‍රිකාවක් තියෙනවා. එතකොට ඔබට ඒ විස්තර පත්‍රිකාවේ ඇතුළත වෙලා තිනවා මේක බොන්න ඕන විදිය කොහොමද කියන එක පිළිබඳව.
එනිසා මේක ගැටලුවක් වෙන්නේ නැහැ මේක තමයි අපි ළඟ තියෙන වටිනාම බෙහෙත් එක සහ මේකේ වැඩි දුරතර වැඩිම ප්‍රතිඵල තියෙන බෙහෙත් එක මේ ගැන තමයි අපි කලින් කරපු වීඩියෝස් තියෙන ඒවා බලන්නත් පුළුවන් ඔබට අනිවාර්යයෙන් ඒ නිසා මේකේ මුකුත් නරක ලෝහ බැර ලෝහ කංශා ඒවා මේක අඩංගු නැහැ ඒ පිළිබඳව ITI වාර්තා ඒ සියල්ල තියෙනවා මේක අවුරුදු දෙපාර්තමේන්තුවේ අනුමත බෙහෙත ඖෂධය ඒ කියන්නේ ඖෂධ සංග්‍රහය සූත්‍ර කමිටුව විසින් වෛද්‍යවරුන්ට නිෂ්පාදනය කිරීම සඳහා සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ආයුර්වේද නිෂ්පාදනයක් තමයි මහා සරස්වති අමෘතය. දෙවෙනි මෙහෙතර මම යනවා මේ සංජීවනී දියවැඩියා සුවය. බොහෝ පිරිසකට අපමණ ගුණ දුන්න අභියෝගාත්මක බෙහෙතක් තමයි පුතා සංජීවනී දියවැඩියා සුවය කියන්නේ මට. මොකද ලෝකයේ දියවැඩියාව සුවපත් කිරීම කියන කාරණාව පිළිබඳව ලෝකයේ කිසිම වෛද්‍යවරේ බටහිර වෛද්‍යවරේ පිළිගන්නේ නැහැ දියවැඩියාව සුව කරන්න පුළුවන් කියලා. එහෙමයි. ඒකයි ඒගොල්ලන්ගේ මේක. හරි. නමුත් මගේ සංජීවනී දියවැඩියා සුවය ඖෂධයෙන් මම සුවපත් කරපු අයගේ එනම ලිස්ට් තියෙනවා. මම හැමදේම කරලා දෙන්නේ බොහොම කල්පනාකාරීව. ඒ නිසා සරසුතියෙන් සුවපත් වෙච්ච සංජීවනී මම විශේෂ සංජීවනී සුවපත් වෙච්ච වෙනම එකතු කරලා තියෙනවා. යම් කිසි දවසක කිසියම් වෛද්‍ය සභාවක් විසින් හෝ කිසියම් වෛද්‍යවරයෙක් විසින් හෝ අභියෝගයක් කළොත් මම නිට්ටවන සූපත් කරපු අයගේ මෙන්න සංඛ්‍යාව මෙන්න ඇඩ්‍රස් මෙන්න ෆෝන් නම්බර් මෙන්න මේ මිනිසුන් ඊවලට යන විදිය මෙන්නම සංජීවනී දියවැඩියාසුවෙන් දියවැඩියාව නිට්ටවන සූකරු මිනිසුන්ගේ ලේකනේ මට ඒක අභියෝගයක් කරන එක්තරා බටන වෛද්‍යරේ කාමදුරවන්ට පුළුවන්කමක් තියෙනවා නම් දියවැඩියාව සූව කරා කියලා ඔප්පු කරන්න හරි ඒක 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 මේ 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 දේශීය වෙදකමේ හාස්කමක් මම මොන ඔප්පු කරන්නේ ඔප්පු කරන්න මට කෝල් එක තමයි ඔප්පු කරන්න දෙයක් නෑ මේ තියෙන ඇඩ්‍රස් මේ තියෙන වර්තය ඇවිල්ලා නැහැ ඕනම කෙනෙක් මොකද මේක හරි අභියෝගයක් පුතා ඒතරම් හැමෝටම වායි මේ බෙහෙත් ලබා ගන්න අවශ්‍ය නෑ මේ සීනි පරීක්ෂණයක් කරොත් නැවත සීනි වල මට්ටම් වැඩිවීමක් වෙන්නේ නැහැ නේද නෑ මේක බොහොම හොඳයි වාමගෙන් ප්‍රශ්නේ අපේක මේකේ කරන්නේ ශරීරයේ අග්න්‍යාශය ශක්තිමත් කරන එකනේ ඔව් ඔව් අග්න්‍යාශය නැමැති ඉන්ද්‍රිය තමයි ඉන්සියුලින් කියන හෝමෝනය නිෂ්පාදනය කරන්නේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිෂ්පාදනය කරගෙන නතර වෙච්ච දවසට තමයි අපට පිටතින් ඉන්සියුලින් ගන්න දෙන්නේ අවශ්‍යයි. ඔව්. එතකොට දැන් මේ ඖෂධය නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සෙගේ ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම සිදුවන. ඒ කියන්නේ අග්න්‍යාශයෙහි ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහානේ. මේකෙන් සීනි බහින්නේ නැහැ නේ මං එදත් කිව්වේ. මේක සීනි බහින බෙහෙතක් නෙවෙයි. මේකෙන් සීනි බහින්නේ නැහැ. මෙයා කරන්නේ ඇඟේ තියෙන සීනි මට්ටම අඩු කරන එක නෙවෙයි. මෙයා කරන්නේ මැරිලා තියෙන අග්නියාශයට පණ දෙන එක. යලි ක්‍රියාවට නැංවීම. එතකොට අග්නියාශයට පණ දුන්නට පස්සේ ඔටෝමැටිකලි කොහොමටත් ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරනවා. හැබැයි පුතා මෙහෙම දෙයක් තියෙනවා. ඒක දැනුවත් මම කියනවා. එක එක පුද්ගලයාගේ ශරීරයේ අග්නියාශයෙහි අපි යෝජනය කරනවා නම් අග්නියාශයේ කොච්චර දුරට මැරිලාද කියලා කියන්න අපිට තීරණය කරන්න බෑ. දැන් සමහරක් විට අපි හිතමු කෙනෙකුට කලන්තයක් ඇදෙනවා. සමහරට එක පාර වතුර ටිකක් ඉස්සෙම ගල ඇහැරෙනවා. සමහරලාට මෙහෙම මූණට එහෙම ගහලා ඇහැරවනවා. සමහරට පපුවලත් පොඩ්ඩක් ගහලා ගාස්සලා ඇහැරුවම ගල ඇහැරෙනවා. ඊවගේ තමයි ඉතින් මේ මිනිස්යාගේ ශරීරයේ අග්නියාශය ක්‍රියා විරහිත වෙලා තිබුණු කාලය එතකොට කොච්චර කල්ලෙයා ඉන්සියුලින් පිටතින් ගත්තද කියන කාරණාවත් එක්ක සමහරක් වෙලාවට ඒක දවස් 25 30 40 45 වෙන්න පුළුවන්. මට ඒ ගැන හරියට කියන්න මොකද එක එකනාගේ ශරීරයේ අග්න්‍යාශය කොයිතරම් දුරට ඩැමේජ් වෙලාද කියන එක මට කියන්න බෑ. නමුත් මේකෙන් එක බෝතලෙන් එකපාරම සනීප වෙනවා කියලා හරියටම කියන්නත් බෑ. බොරු කියලා බන්දෙන්නේ නෑ කියනවා. සමහරුන්ට එක නෙමෙයි භාගෙ වුණට අඩු වෙච්ච අය ඉන්නවා. හරි සමහරුන්ට එක බොනකොට 100 සනීපෙච්චයි සමහරු දෙකක් ගත්තා අවස්ථා තියෙනවා හරි ඊක ඒ පුද්ගලයාගේ ශරීරයේ තියෙන ඒ ඉන්ද්‍රියෙහි ඇති අප්‍රාණිකත්වය ඒතකොට ඒ අප්‍රාණික වූ ඉන්ද්‍රිය නැවත පණ ගහන්න සමහරක් වෙලාවට කෙනෙකුට දවස් 10කින් එන්න පුළුවන් කෙනෙකුට එක මාසෙකින් එන්න පුළුවන් කෙනෙකුට එක සමහරක් විට මාස දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන් ඒක තමයි එතන තියෙන අභියෝගය හරි ඒ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ අවධානයට ගන්න නමුත් මේ පැහැදිලිව නිර්මාණය කරලා තියෙන්නේ අග්න්‍යාශයෙහි ඇති දුර්වලතාවයේ මගහරවලා ශරීරයේ මේ මැරිලා හෝ මැරිමින් යන මේ ඉන්ද්‍රිය නැවත පණ ගන්න. එතන මෙහෙම නිෂ්පාදනයක් ලංකාවේ කොහෙවත් නිෂ්පාදනය කළේ නැහැ.
ඒකට හේතුව තමයි මිනිස්සු අපේනුත් ගත්ත ගමන් අහන්නේ සීනි බහි නේද මේකෙන් කියන්නේ. ඒක මිනිස්සු හුරු වෙලා තියෙන විදිය. ඔව්. ඒතර ලංකාවේ සෑම දේශීය ඖෂධයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිත තනසෙන්න. අනේ මන් දන්නේ අර වේද මහත්තයාගේ සීනි බෙහෙත ගත්ත ගමන් ඩොග් ගාලා බැස්ස සීනි කියලා. බැලලා ගියා. නෝ බැලලා ගියා. ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒතර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ නෙවෙයි මම දෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සීනි බහිනවා වුණාට සීනි බහින්න නම් ඉතින් ඔය මොනවා ටිකක් දෙන්න පුළුවන්නේ. ඒක දුන්නට පස්සේ ඔක බොන තාක්කල් සීනි අඩු වෙලා දෙනවා ආයෙ වැඩි වෙනවනේ. ඒකට සංජීවනී දියවැඩිය ආසුවෙන් කරන්නේ ඒක නෙවෙයි. අර ඉන්නරිලා තියෙන ඉන්ද්‍රියට අදාළ තැනට රෝග මූලයට අදාළ තැනට මේකෙන් ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් තමයි සිද්දෙන්නේ. මේකෙම කුඩු හැකුත් වෙනවා. ඒ කුඩු එකයි මේකයි එක දිගට දවස් 45ක් පාවිච්චි කිරීම සඳහා තමයි සංජීවනී දියවැඩිය ආසුවේ හදලා තියෙන්නේ. මේකේ මේ මේක එළිය තියන්න බෑ. මේක අනිවාර්යෙන්ම මේක පිටරට යවන්නෙත් නෑ. මොකද අරයි යන්න බෑ. මේක උතුරනවා නරක් වෙනවා. ඒ කියන්නේ මේකට මේකට යදෙන බෙහෙත් වර්ගවල එකක් තමයි රන්තැඹිලි මල්, පුහුල් ඉස්ම, ඊළඟට වැටකය මුල් ඉස්ම, එලකිරි, ඒ වගේ බෙහෙත් වර්ග මේකට දානවා. ඒතකොට මේක හැම වෙලෙම පැහැෙනවා. ඒක ස්වභාවයක්. ඒ නිසා මේක එළිය තියන්න බෑ. අනිවාර්යෙන් මේක ෆ්‍රිජ් එකමයි තියන්න ඕනේ. එළිය තිබ්බොත් මේක අනිවාර්යෙන් නරක් වෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒ නිසා මේක ශීතකරණයේ තැවිය යුතු බේදා. ඉතාමත්ම මහා ගුණ ඇති බල ඇති මහා ශ්‍රේෂ්ඨ පෙර ඉඳන් ප්‍රවතගෙන ඖෂධයක්. මේක හැමදෙරෙම සාමාන්‍යයෙන් දියවැඩියාව කියන අසනීපේ අර ගැඹුරටම පගුලටම ගියපු මිනිස්සුත් ඉන්නවනේ. සමහරට යම් යම් අවයව ඉවත් කරපු අය ඉන්නවා. එතකොට ඒ අය දීර්ඝකාලීනව මේ මම හිතනවා මේ කලිනුත් කතා කරලා ඇති. කතා කරලා තියෙනවා. නෑ මගේ ළඟට ආවා එක මිනිස්සේ. දැන් ඉන්නේ දැන් ඉන්න ඕනේ නෑ. කකුල කපලා ඕජාව ගලනවා. සීනි මට්ටම තිබුණේ 95. සීනි 95යි. සීනි 95ට කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන. අන්න එක ගැටලුව තියෙන. කකුල මෙතනින් කපලා තිබුණා. අනිත් කකුලේ ඔක්කොම ඇඟිලි කුණු වෙලා මේ ඇඟිලි මේ පිට්ටු වගේ දිවිලා තියෙනවා. මුළු ඇඟම දානවා. මේ සීනි 95යි. හොඳ ව්‍යාපාරිකයෙක්. මගේ ළඟට එන්න මට බෑන් එකෙන් බැස්සේ නෑ. බහින්න බෑ. බහින්න මංග බහින්නත් එපයි කියලා. මොකද මන් දන්නවා මනෝසර බහලා එන්න බෑ. ඒතරම් කකුල කුණු වෙලා කියලා. මේ අනේ හාමුදුරනේ බුදුබවත්වේ මාව මෙහින් ගොඩ දාන කියලා. මම කිව්වේ මහත්තයා මහත්තයා මාව විශ්වාස කරා. මම මහත්තයව 100%ක් සනීප කරනවා. හැබැයි හරියටම මම කියන විදිහටම බෙහෙත් ටික බොන්න ඕන. ඇඟේ තියෙන දැවිල්ල අඩු කරලා ඇඟේ තියෙන මේ සීනි සමනය කරන්න තියෙන ලෝකේ තියෙන අංක එකේ එළවලුව තමයි පුතා පුහුල්. මං ගෝ තමුන්නාංශයේ ওই ඇඟේ දැවිල්ල ඇති වෙලා තියෙන දැන් මේක දිවෙඩියා වෙන අතුරු ප්‍රතිපලයන් ඇඟේ දැවිල්ල කකුලට සපත්තු දෙකක් දැම්ම වාගේ එනවා මුත්‍රා වලින් පෙන යනවා ඇඟ පැහැවනවා ඒව තියෙනවනේ. ඇස් දැවිල්ල නිදාගෙන ඉන්නකොට ඇස් මේ හැර්ලයින් උඩ ඇස් නිකන් නිදා වැටෙනවා. මං හොයා එක දිගට මාස 3ක් පුහුල් කණ්ඩෝ. එක දිගට මාස 3ක් දවසට එක වේලක් පුහුල් කණ්ඩෝ. පුළුවන්. ආමුදුරුනේ සනීප වෙනවා නම් මට පුළුවන්. මං කෝ කෑලි කෑලි කපලි වෙලා ගම්බිස් ටිකක් දාලා පිපිඤ්ඤ හදනවා ඒ කන්න. ඊළඟ මම දෙනවා දියවැඩිය ආසුවේ සංජීවන දියවැඩිය ආසුවේ මේක මේක බොනාතනේ සරස්වති අමෘතයත් පටන් ගන්නවා. ඔද මහ සරස්වති අමෘතේ නැතුව යන්න බෑ. ශරීරයේ විෂ පදාර්ථ ඇඟ ඇතුලේ තියෙනවා. ඔයා මේක හරියටම මාස 3. හරියටම මාස 3. ඔයා මේක පාවිච්චි කරලා එන්න. මම ඔයාව ගොඩ දානවා කියලා මම පොරොන්දු වෙනවා. ඒ කිව්ව වගේ මම මේ මොහොතේම ගොඩ දාලා තුවාල ටික ඔක්කොම සනීප කරලා සූපත් කරලා පුතා. අපේ ආහාර රටාවත් එක්ක මේක යන්න ඕනේ. එහෙම. හරි. මේ පතෝල මේ මොය මේ මේ ජොබ් සිද අරවාද මෙව්වද මේ තියෙන ලටපට තේරම කකා මේක විවර හරියන්නේ නැහැ. එතකොට මේකට උත්තේජකයක් දෙන ආහාර වර්ග තියෙනවා. ප්‍රධාන ආහාරය තමයි පුතා පූල්. ඒක ඇත්ත කතාවක්. එතකොට පූල් වලට තියෙනවා මේකේ පූල් එක මේක පාවිච්චි කරනකොට මේකේ මහ විශාල බලයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ වගේ කකුල් කපලන්න තිබිච්ච මිනිස්සුන්ගේ කකුල් ඉවත් කරන්න තිබිච්ච මිනිස්සුන්ගේ සුව කරන්න බැරි සමහර කසායක් දෙනවා. තුවාලයක් එහෙම තදබල විදිහට ඇවිල්ලා නම් අපි චීනාල කසාය දෙනවා. ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් කසාය කීපෙකුත් එක්ක ගිහින් මම සනීප කරා. මෙහෙමයි අපිට පොඩි ඉවසීමකුත් තියෙනවා. මොකද සරස්වති අමෘතේ වගේ ඩෝංගල පත් වෙන බෙහෙතක් නෙමෙයි සංජීවනී දියවැඩිය ආසෝ. ඒක ඇඟ ඇතුළට බහැපු ලෙඩක්. ඒකට පොඩ්ඩක් කාලයක් මේක යනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් දියවැඩියා කියන රෝගය සුවපත් කරන්න පුළුවන්. පාරම්පරික අඳුරු බෙහෙතක් තමයි සංජීවනී දියවැඩිය ආසෝ. මේකට කුඩුපැකට් එකකුත් වෙනවා සංජීවනී චූර්ණේ වගේ. ඊළඟට මම නිෂ්පාදනය කරන බෙහෙත් අතරින් ඉතාමත් වැදගත් තවත් බෙහෙතක් ගැන මම ඔබට ඉදිරිපත් කරනවා.
ගීරිදර සීතෝදක මහා සීතෝදක තෛලය සීතෝදක තෙල් වට්ටෝරු මහා ගොඩක් තියෙනවා ඒන් තියෙන විශිෂ්ටතම වට්ටෝරුවක් තමයි මේකට අන්තර්ගත කරලා තියෙන සීතෝදකය මේ තෙල පිළිබඳව මම හොඳ ලස්සන වීඩියෝ කීපයක් කළා ඉතින් ප්‍රයෝජන ගත්තාද දන්නේ නැහැ නොගත්ත කෙනෙක් ප්‍රයෝජන නොලැබෙච්ච කෙනෙක් නම් මට තාම කතා කළේ නැහැ අලුත් කැපුමකට කැපුණා නම් සීතෝදක මේ තෙල් එහෙ ගත්තා කුරුම් කෑලකට වැක්කිරුවා කැපිච්ච තැනට තිබ්බා බැඳා හරිද බැඳලි වෙලා පැය පහින් පහට ඉත වතුරක් කරනවා වතුරක් කළේ වෙලා පහෝදා උදේට ආපහු කුරුම් කෑල අයින් කළා ආපහු කුරුම් කෑලට තෙල් ටිකක් දැම් වැක්කිරුවා ආයෙ තිබ්බා බැඳා ඒක පහු වෙන දට දවසක් දෙකක් ගලවන්නේ නැහැ මේ විදිහට මේ සීතෝදක තෙල්ට පුළුවන් ඕනම දරුණු ආකාරයේ අලුත් කැපුමක් අනිවාර්යයෙන්ම සුවපත් කරන එක පළවෙනි කාරණා. ඊවැගේම තමයි දිය මිටියා කනවා කකුල් තුවාල වෙනවා කකුල් වල යට අපේ මේ ඇඟිලි කරු කුණු වෙනවා. ඒ වගේ රෝග තත්ත්ව වලට උණු වතුරෙන් පොඩ්ඩක් හොදලා මේක රෑ ගෑවනම් හරි රෑ ගෑවනම් උදේට අඩු නොවිච්ච කෙනෙක් යටින් කමෙන්ට් එකක් දාන්න. අඩු නැහැ කියලා මට ඒක එතන මට පුළුවන් මම උණු තව දීලා කරලා ඔබට තව එකක් මෙහෙන් දෙනවා. තව එකක් නිකන් ඇඟිලි කණු වරමෙලා කුණු වෙලා තියෙන කෙනෙක් රෑට උණු වතුරෙන් හොදල ඉවරලා මේකෙන් තෙල් ටිකක් හොඳට ගාලා උදේ ඇහැරලා බලන්නකෝ. අර තුවාල වෙච්ච ඒවා කුණු වෙච්ච ඒවා සරල ගලන ඒවා පළු පළු හැදිලා ඇඟේ ඇඟිලි යට ධාර පිටින් කුණු වෙච්ච ඒවට උදේට මොකද වෙලා තියෙන්නේ කියලා. සූපෙලා නැත්නම් එන්න ගිරිදෙරට මම වගේ කීමෙන් කියලා මම තව තෙල් එකක් නිකන් දෙනවා. ඒක ඒකාන්තයි සත්‍යයි. මම එක ෂුවර්ම තෙලම් මේක ඇඟිලි කුණු වන කරු වන වෙනවා දැන් මේ දවල් වහිනවා හැමතැනම. ඉතාලම හොඳ බෙද. තම පුංචි ළමයි ඉන්නේ දිය මිටියා කනවා. කකුල් යට ඔය සපත්තු දාලා අරෝ මෙහෙම දාලා සමහරට කකුල් අරෝම තැම්බෙනවා. මේකෙන් පොඩ්ඩක් උදේර නිදා ගෑර නිදා ගන්න කලින් චුට්ටක් මෙහෙම අරගෙන දැන් මෙහෙම තියෙන යටිපතුලේ එන්න මෙහෙම පොඩ්ඩක් ඔන්නඔහුම ගාලා ළමයා වනිදි කරා. මේ යට හිල් හිල් හැදිලා මෙව කුණු වෙලා සපත්තු වලට තැම්බිච්ච ඒවා පහෝදා උදේ වෙද්දී ආපෝ තිබුණු මට්ටමට ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි පිලිස්සුම්. හදිසි යත පිච්චුනා නම් පිච්චුන ශනිකව අත වතුරට එබුවා. හරි කියන්න තියෙන්නේ මොකද්ද වතුරට අත ඔබාගෙන පුතේ ඇති කබඩ් එකේ ගිරිදර සීතෝදක තියෙන ආරම් වරින් එතකන් එලිට ගන්න එපා අත අත ආරම් පූස් පූස් ගන්න කියොත් වැඩි අවුල පිච්චුන ගමන් වතුර අතුරට අත ඔබන්න ඔබ අත හරි කකුල හරි ඔබාගෙන ඉන්න ඔබාගෙන ඉන්න අතර කෙනෙකුට කියන්න ගිහින් තෙල් එක ගේන්න කියලා ඊට පස්සේ අත උඩට ගන්නකොටම වක් කරන්න මේ හරි වක් කරන්න අතුල්ලන්න යන්න එපා මෙහෙම හොඳට ගෑවෙන්න අරින්න හරි ගෑවෙන්න ඇරලා තියාගෙන ඉන්න මේ දියපට්ටම් පොක්කලන් ඉන්න සීතෝදකම තමයි මේක පුදුම විදිහේ ගුණ දෙන මහා විශිෂ්ට බෙහෙතක් කැපුම් කෙටුම් වලට වගේම පුද්ගලයෙකුට ඇති විය හැකි හදිසි අනතුරක් වශයෙන් ඇති වෙන ඕනෑම පිළිසුම් රෝගයකට පිළිසුම් තත්ත්වයකට දෙල බුලන් මහා අග්‍රගාණ්‍ය ප්‍රත්‍යක්ෂ බෙහෙත් එකක් තමයි මේ තෙල් එක මේ සීතෝදකේ මේක ඉතින් කඩේ මේ විදි මේ ප්‍රමිතියෙන් කඩේ ගන්න නෑ කඩේ තියෙන්නේ ඔක්කොම අඟදා කිව්වාගේ කහපාට කලරින් දන පොල් තෙල් සමානයි සීතෝදක දෙන වශයෙන් තමයි මේක අපිට හඳුනා ගන්න තියෙන්නේ තව ඉතින් බෙහෙතර රාශියක් තියෙනවා කතා කරන්න පුළුවන් වෙලාවද නේ ඒක තමයි අපි ඊළඟ වැඩසටහනට කියලා හරි අපි ඊළඟ ඒ විදිහට ඉක්මනින් ඉක්මනින් කියලා දෙන්න මොකද සමහරු ඉන්නවා මේ ගැන අවබෝධයක් නැති අය එතකොට අපි ඒ අයටත් හඳුන්වා දීමක් වශයෙන් අපි ඊළඟ වීඩියෝ එකට යමු මම ඊළඟ තත්ත්වයක් ගාලා ඉති කියලා අපි හැමතුරෙන් අපි එහෙනම් ඉක්මනට ඊළඟ වැඩසටහනකදී සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා කොහොමකින් අපි හැමතුරෙන්ට මේ කාරණා පිළිබඳව නැවත කතා කරන්නට අපට අවස්ථාව ලබා දීවි මොකද ඔබ වෙනුවෙන් තමයි මේ කාරණා පිළිබඳව කතා කරන්න අවශ්‍යතාවය මතුවලා තිබෙනවා කියන දේ අපි දන්න නිසා නැවත නැවත කතා කරන්න අවශ්‍යතාවය මතුුනේ එහෙනම් අපි සමු ගන්නවා සිරු දිනාටම යහපත් දෙපැත්තට